ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමට තේරෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. දක්ෂ රාසියක් අතරින් දක්ෂතාව වගේම වාසනාව තියෙන අයට තමයි ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ තැන දිනා ගන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේ ලෝකයේ අංක එකී කණ්ඩායමක් විදිහට වැඩපෙනෙන ඉන්දියා කණ්ඩායමට තේරුණු ක්‍රීඩකයන්ට තමගේ තැන රැකගන්න වෙනම ගේමක් දෙන්න ඕන. ඉන්දියා කණ්ඩායමේ තේරීම ගැන බලපෑමක් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් තමයි ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කොහලි. කොහලිට කණ්ඩායමේ ක්‍රීඩකයෝ තෝරන එකට එහා ගිහින් කණ්ඩායමේ පුහුණුකරු තෝරන එකටත් බලපෑම් කරන්න පුළුවන් කියලා පෙන්වුවේ අනිල් කුම්බ්ලේ පුහුණුකාර ධුරයෙන් අයින් කරලා රවි ශාස්ත්‍රී ඒ තන්තරට ගන්න ලොකු බලපෑමක් කරලා. මේ ඊට වෙනස් කතාවක්. කොහලිගේ ආර්යාව ඉන්දියා කණ්ඩායමේ තේරීම වලට බලපෑම් කිරීමක් ගැන කතාවක්. කොහලිගේ බිරිඳ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇයි මුළු ලෝකයක් දන්න අනුෂ්ක ශර්මා. ශර්මා රඟපාපු ලස්සන චිත්‍රපටයක් තමයි සුවිලාගාර් කියන්නේ. මේ චිත්‍රපටය තුන් පාරක් බලපු එක ඉන්දියා කණ්ඩායමට එන්න සුදුසුකමක්ද? ඔහුගේ කාලේ ඉන්දියා කණ්ඩායමේ තැනක් හිමිලා ඊට පස්සේ නැවත තැන අහිමි වුණු ක්‍රීඩකෙක් තමයි කේදාර් යාදව් කියන්නේ. යාදව් තමන්ගේ ට්විටර් ගිණුමේ පසුගිය දවසක සටහනක් තියලා තිබුණා. අනුෂ්ක රඟපාපු සුවිලාගාර් චිත්‍රපටයේ තුන්වෙනි පාර්ට්ටත් බැලුවේ ඒ චිත්‍රපටයේ අනුෂ්කාගේ රඟපෑමත් එක්ක ඒ චිත්‍රපටයේ තියෙන ලස්සන නිසා කියලා. ඒකට ප්‍රතිචාර දක්වපු අනුෂ්කා කේදාර්ට ස්තුති කරලා ඉක්මනටම ඉන්දියා කණ්ඩායමේ තැන ලැබෙයි කියලා සටහනක් තියලා තිබුණා. කොහොමhari අනුෂ්ක කියපු මේ කතාව ඇත්ත වෙලා කේදාර්ට ඉන්දියා කණ්ඩායමට කැඳවීම ලැබුණා. මේ සිද්ධියේ තියෙන අපූර්ව සම්බන්ධතාවය ගැන ඉන්දියාවේ Facebook පිටුවක අපූර්වට සිද්ධිය ගල්පලා තිබුණේ මෙහෙම. මේ සිද්ධියේ තියෙන රසවත් බව නිසා අපි ඔයාලට මේ කතාව කිව්වේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket tool එකම තියෝ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවේ තියෙන පාට සුබ දවසක්.